දැබතුමාල පහුගිය කාලෙම දකිින් නැති පාස්කවිරිද සිද්ධියත් සමඟ බොහෝ කට්ටිය කතා කරා. ඒවගේම තව සමහරු පොද්ගැහුවා, නොයකුත් යෝජනා කරා. හැබැයි අපි ඉතාමත් පැහැදිලිව කියන්නවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි තමයි ප්‍රායෝගිකම වැඩසටහන ක්‍රියාත්මක කරේ කියන එක. මොද ඕන කෙනෙක්ට මත දරන්න පුළුවන්කම තියෙනවා, යෝජනා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැ අපි මේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට නායකත්වය අරගෙන පාර්ලිමේන්තුව තුළ මේ නීති සම්පාදනය කරන්න ඒ අවශ්‍ය කටයුත් අපි දැන් කරගෙන යනවා. අපි මතයක් කියලා නිකන් හිටියේ නැහැ. අපටත් ඕන නම් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ වගේම ආණ්ඩුවට බාර දීලා ආණ්ඩුවට බැන බැන අපට හැමදාම රැස්වීම් තියන් යන්න තිබුණා. කොහොම මේක කරන්නේ, මේක කරන්නේ, මේක ආණ්ඩුවේ වගේම කියලා. හැබැයි අපි ඒක නෙමෙයි කරේ. අපට වගේමක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපි ආණ්ඩුවේ හිටියත් නැති වුණත් මේ නීති සම්පාදනය කළ යුත්තේ පාර්ලිමේන්තුවෙන් නම්, නීති හදන්නේ පාර්ලිමේන්තුවෙන් නම්, අපි ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට අපේ වගකීම ඉෂ්ට කරන්නේ. ඒ නිසා අපි තාම සතුටු වෙනවා පක්ෂයක් විදිහට අපට පුළුවන්කම ලැබුණා මේ පාස්කුවිරිද සිද්ධියෙන් පස්සේ අපේ රටේ තිබිච්ච නීතිවල හිඩැස් ටික වහන්න, අලුත් නීති එකතු කරගන්න, ව්‍යවස්ථාවට ඇතුළත් වෙන්න ඕන කාරණා පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරන්න. ඒ නිසා තමයි අපි නිමාස සිරිපාදසල මැතිතුමා කිව්වේ අපි මේක ඔබතුමාලට මෙහෙම ප්‍රෙස් කොන්ෆරන්ස් තියලා අපි කියන්නේ එකම දේ හැමදාම කියනවා නෙමෙයි. අපි පහුගිය අඟහරුවාදා ඉඳන් උදේ 10ට රැස්වීමක්, 2ට රැස්වීමක්, බදාදායේ 2ට රැස්වීමක්, අද 10ට රැස්වීමක්, 2ට රැස්වීමක්, එනම් සිකුරාදා මේ වගේ අපි සියලුම අමාත්‍යාංශ කැඳවලා, විද්වතුන් කැඳවලා මේ නීති සම්පාදනය කරන්න අවශ්‍ය කරන මූලික කටයුතු සාලිතාලම් කරගෙන නිසා නිවාස මැතිතුමා කිව්වේ. ඉතින් ඔබතුමාලට මෙතුමා කිව්වා එක පනතක් පිළිබඳ. ඒ පනත දැනටමත් හදලා ඉවරයි. හැබැයි මේ ක්‍රියාත්මක කරන එකේ තමයි ගැටලු වෙලා තියෙන්නේ. හැබැයි අපි දැන් නායකත්වය aran තියෙනවා. ඒ හිර වෙච්ච පනත් ටික මේ රටේ නීති බවට පත් කරන්න අවශ්‍ය නායකත්වය aran තියෙනවා. ඒක තවත් එක් කාරණයක් උදුවල මතක් කරන්න ඕනකම තියෙනවා. දැන් ඔබතුමාලේ පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සේ ආරක්ෂක අංශ කරන සෝදිසි කිරීම වලදී ඔබතුමාලා දැක්කා පාස්පෝර්ට් විශාල ප්‍රමාණයක් හම්බුණා. එකම පුද්ගලයාට පාස්පෝර්ට් 4-5 තියෙනවා. ඒ වගේම එකම පුද්ගලයාට හැඳුනුම්පත් 10-12 තියෙන ඔබතුමාල දැක්කා. දැන් මේකෙදි අපි මේ පිළිබඳව අපේ ආංශික කාර්ය කමිටුවද අපි කතා බහ කරා. එතනදී මමත් එක ප්‍රශ්නයක් ඇහුවා. දැන් එකම පුද්ගලයාට හැඳුනුම්පත් දෙකක් තියෙනවා කියලා කියන්නේ මේ රටේ තියෙන ජනහා සංඛ්‍යාලය කියන දෙපාර්තමේන්තුවේ තියෙන සංඛ්‍යාලය කියන බව වැරදි වෙන්න ඕන. මොකද උපැන්න සහතික දෙකක් හැදෙනවා කියලා කියන්නේ මට ඒ කියන්නේ මේක රටේ ජනගහනය පිළිබඳවත් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ කාරණය ගැන අපි සාකච්ඡා කරපුවාම අවුරුදු 10ක් තිස්සේ අපේ ආණ්ඩුවත් ඇතුළත් උත්සාහ කරනවා මේ අපි හැමෝටම උපදිනකොට එක අංකයක් ලබා දෙන්න. හැබැයි අපේ අද කොහොමද වෙන්නේ? උපැන්න සහතිකේ අංකය වෙනයි, හැඳුනුම්පතේ අංකය වෙනයි, ඒ වගේම හොස්පිටල් එකට ගියපුවාම වෙනයි, ටැක්සේෂන් එකට ගියපුවාම ඒකේ අංකේ වෙනයි. මේ හැම එකම වෙනස් වූ අංකයන් තියෙන්නේ. ඉතින් මේක ජාතික ආරක්ෂාවට විශාල ප්‍රශ්නයක්. එක පුද්ගලයෙකුට හැඳුනුම්පත් දෙකක් ගන්න පුළුවන් නම්, ඒ හැඳුනුම්පත් දෙක නම් දෙකකින් ගන්න පුළුවන් නම්, ජාති දෙකකින් ගන්න පුළුවන් නම්, ජාතික ආරක්ෂාවට තියෙන මූලිකම ප්‍රශ්නේ තමයි අපේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අපේ නිසි ක්‍රමවේදයක්. එක ක්‍රමවේදයක් මේ රටේ තාමත් තිබිලා නැහැ. හැබැයි අපි ඉතාමත් සතුටු වෙනවා අවුරුදු 10ක් කරගන්න බැරි වෙච්ච මේ වැඩේ අපි රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ආංශික කමිටුවේ නිමාස සිරිපාදසල මැතිතුමත් අපිත් අපේ සභාපතිතුමත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලත් ඒ වගේම සීලුම රාජ්‍ය නිලධාරීන් දෙකතු වෙලා අපි තීන්දුවක් ගත්තා. අපි අනුකමුටුවක් පත් කරා මේ පිළිබඳව දැනට උපැන්න සහතිකය දෙන එකත් ජාතික හැඳුම්පත ලබා දෙන එකත් එකම අංකයකින් ලබා දීම සඳහා සත් දෙකක් ඇතුළත මේ ප්‍රශ්නේ ඉවර කරන්න කියන අපි තීන්දුව ගත්තා.